විපක්ෂ නැගතුමා. මම හිතනවා මේ වෙලාවේ පොඩි අවස්ථාවක් ගන්නවා. ඔබතුමා දන්න ඇති අපේ මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මැතිතුමා අභාවයට පත් වෙලා විපක්ෂ නැතුව ප්‍රධාන වටකතුව ආරම්භ වාමාංශික දේශපාලනයේ සලකුණකු නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මැතිතුමාගේ අභාවය පිළිබඳව මගෙත් සමගි ජන බලවේගේ සමගි ජන සන්ධානයේ අපේ සියලු දෙනාගේම ශෝකය මං හිතන්නේ ප්‍රකාශ කරන්නට ඕන. මොකද වාමාංශික දේශපාලනය වෙනුවෙන් ජීවිතය කැප කරපු නායකයෙක් 81 වසරක ජීවිත කාලෙන් වැඩි කොටසක් තමන් දරන දේශපාලන මතය වෙනුවෙන් නොබියව නිර්භීතව කටයුතු කරා. ඒ නිසා විශේෂයෙන්ම ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යකු වෙමින් උසස් අධ්‍යාපනයේ තිහෙලට ගිහිල්ලා අපේ රටේ කම්කරු ජනතාව වෙනුවෙන් පෙනී හිටපු එතුමාගේ අභාවය පිළිබඳව මං හිතන්නේ අපේ සියලු දෙනාගේම ශෝකය මේ අවස්ථාවේදී පුද කරන්නට ඕන. හොඳයි. ගරු නියෝජ කතානායකතුමනි, පුංචි අවස්ථාවක් ගන්නවා මේ අවස්ථාවේ. සභානායකතුමා, මේ මූලික කටයුතු වලින් පස්සේ ගරු නියෝජ කතානායකතුමනි, අපේ විපක්ෂ නායකතුමා ශෝක ප්‍රකාශයක් කරපු නිසා මං මේ ඒ සම්බන්ධයෙන් යමක් කිව යුතුයි. ආණ්ඩු පක්ෂයේ වෙනුවෙන් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මැතිතුමා වාමාංශික දේශපාලනයේ පුරෝගාමිකයෙක්. එතුමා දිවම් ආභා ප්‍රාප්ත ආචාර්ය එන්.එම්. පෙරේරා වැනි මැතිතුමන්ලගේ ආభాෂයෙන් තමයි මේ දේශපාලන කටයුතු එතුමන්ට අවශ්‍ය ඇත්තේ ඉදිරියට ගෙනිච්චේ. හැබැයි එතුමා මාත් සමග බස්නාහිර පළාත් සභාවේකට හිටියා. ඉතින් කොයි ආකාරයෙන් වාමාංශික අදහස් දරුවත් එතුමා ප්‍රසන්න පුද්ගලයෙක්, දැනුම තියෙන කෙනෙක්, ආචාර්ය උපාධියක් ගත්ත කෙනෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ එතුමා. යස්, මෙහි විතරක් නෙමෙයි ආචාර්ය උපාධිය එහිදී අරගෙන තින්නේ. ඔව්, ඒ නිසා එවැනි දේශපාලන මතේ කුමක් වුවත් එතුමා අහිමි වීම මේ රටට පාඩුවක් කියන කාරණයත් එතුමා වෙනුවෙන් අපේ ශෝකයත් ප්‍රකාශ කරනවා ආණ්ඩු පක්ෂ වෙනුවෙන්. හොඳයි. සභානායක ප්‍රධාන වැඩකතු ආරම්භයේ කරු සභානායකතුමා මේටි කිවර් කළා.